අයිබෝවන් SL Unix 7 channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ලෝකයේ තියෙන වටිනා හොඳම හා අද්විතීයමේ නිර්මාණාත්ම මොනවාදයි දැනගැනීමට කැමති නම් SL Unix 7 channel එක subscribe කරලා තියාගන්න. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා 30 වසරක යුද්ධයේ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන දායකත්වයක් දැරූ ශ්‍රී ලංකා යුද හමුදාව සතු හොඳම යුද වාහන 7ක් ගැනයි. අංග 7 BMP-1 1994 රුසියාවෙන් ගෙන්වන ලද BMP-1 යනු සෝවියට් සංගමයේ පළමු වරට නිෂ්පාදනය කරන ලද පාබල සටන් වාහනයයි. මෙහි ප්‍රධාන අවිය ලෙස වට 40ක 73mm 2828 බ්‍රෝම් අඩුපීඩන සුමට බෝර්තුවක් වද්ද ටොන් 13ක බර කින්ද මීටර් 6.7ක දිගකින් හා යුද පටයින් 8 දෙනෙකුටද ගමන් කළ හැකි යුද ටැංකියක් වන අතර 2015 වන විට මෙවැනි යුද ටැංකි 13ක් ශ්‍රී ලංකා හමුදාව සතු වී ඇත. අංක 6 BMP-2 සෝවියට් සංගමයේ විසින් හඳුන්වා දුන් දෙවන පරම්පරාවේ පාබල සටන් වාහනයක් වන BMP-2 1994 දී ශ්‍රී ලංකාවට ගෙන්වන ලදී. මෙහි ප්‍රධාන අවිය 30mm ඔටෝ කැනන් A242 හා 9M11T කොන්කෝස් ATGM තුවක්කුවක්ද ටොන් 14ක බරකින්ද මීටර් 6.7ක දිගකින්ද යුද භටයින් 7 දෙනෙකුටද ගමන් කළ හැකි යුද ටැංකියක් වන අතර 2015 වන විට යුද ටැංකි 49ක් ශ්‍රී ලංකා හමුදාව සතු වී ඇත. අංක 5 BMP-3 සෝවියට් හා රුසියානු පාබල හමුදා වාහනයක් වන BMP-3 යුද ටැංකි 45ක් ශ්‍රී ලංකා හමුදාව සතු වී ඇත. ප්‍රධාන අවිය මිලිමීටර් 100ක 2K2T ටර් තුවක්කුවද්ද ටොන් 18ක බරකින්ද මීටර් 7.1ක දිගකින්ද යුද භටයින් 10 දෙනෙකුටද ගමන් කළ හැකි මෙම යුද ටැංකියට පැයට කිලෝමීටර් 10ක වේගයකින් ජලය තුළද ගමන් කිරීමට හැකියාවක් ඇත. අංක 4 PTR-80 1998 දී රුසියාවෙන් ගෙන්වන ලද සන්නද්ධ පිරිස් පවාහන රථයක් වන BTR-80 යනු ටොන් 13.6ක බරකින්ද මීටර් 7.7ක දිගකින්ද යුද භටයින් 7කට වැඩි ගණනකට ගමන් කළ හැකි යුද රථයකි. මිලිමීටර් 14.5ක KPVT මැෂින් තුවක්කුවක් ප්‍රධාන අවිය වන මෙම රථයට පැයට කිලෝමීටර් 80ත් 90ත් අතර උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර ශ්‍රී ලංකා හමුදාව සතුව මෙවැනි යුද රථ 25ක් පවතී. අංක 3 Type 85 1991 දී චීනයෙන් ගෙන්වන ලද සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථයක් වන Type 85 යනු ටොන් 13.6ක බරකින්ද මීටර් 6.1ක දිගකින්ද යුද භටයින් 15කට ගමන් කළ හැකි යුද රථයකි. ප්‍රධාන අවිය ලෙස 1x30mm දුරස්ථ ආයුධ පද්ධතියක් හා 1x50mm 12.7ක ගුවන් යානා නාශක මැෂින් තුවක්කුවක්ද ඇතුළු වන අතර 2015 වන විට ශ්‍රී ලංකා හමුදාව සතුව මෙවැනි යුද රථ 35ක් සතු වී ඇත. අංක 2 MT-55A එද්දාස් 1995 දී චොකොස්ලෝවැකියා ජනපදයෙන් ගෙන්වන ලද MT-55A යනු වාහන දියත් කළ හැකි පාලම් ටැංකියක් වන අතර ටොන් 36ක බරකින්ද මීටර් 9ක දිගකින්ද යුද භටයින් 2 දෙනෙකුටද ගමන් කළ හැකි යුද ටැංකියක් මෙන්ම ශ්‍රී ලංකා හමුදාව සතුව මෙවැනි යුද ටැංකි 8-14 අතර ප්‍රමාණයක් පවතී. අංක 1 T-55AM-2
1998 දී චොකොස්ලෝවැකියා ජනපදයෙන් ගෙන්වන ලද T-55AM2 යනු දෙවන ලෝක යුද්ධ සමයේ රුසියාව විසින් හඳුන්වා දුන් ප්‍රධාන යුද ටැංකි මාලාව වන අතර චොකොස්ලෝවැකියාව 1968 සිට මෙම යුද ටැංකි නිෂ්පාදනය කර ඇත. ප්‍රධාන අවිය D-10T 100mm රයිෆල් තුවක්කුවක්ද ටොන් 36ක බරකින්ද මීටර් 9ක දිගකින්ද යුද බටයින් 4 දෙනෙකුටද ගමන් කළ හැකි මෙම යුද ටැංකි 2015 වන විට 40කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා හමුදාව සතු වී ඇත. හොඳයි, අද අපි කතා කළේ ශ්‍රී ලංකා යුද හමුදාව සතු හොඳම යුද රථ 7 ගැනයි. මෙහි ඇති ඇතන් තොරතුරු යාවත්කාලීන වන විට වෙනස් විය හැකි බැවින් තොරතුරු සොයාගත් සියලුම මූලාශ්‍ර පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති සාවද්‍ය හා නිර්වද්‍යතාවය වටහා ගැනීම සඳහා. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න කැමති නම් SL Unix 7 channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා.